හැම දරුවෙකුටම එක වගේ සලකන්න ඕන. හැම දරුවෙකුට එක වගේ අධ්‍යාපනය ලැබෙන්න ඕන කියලා. හරි නෑ කියන්නේ. ඒක ප්‍රබුද්ධ සර්ලගේ සටන් පාඩ වලට හරි නෑ. නෑ. එහෙම නෙමෙයි. සර්ට තේරෙන්නේ නෑ මම කියන්න හදන්නේ. තේරෙනවා ප්‍රබුද්ධ සර්. හොඳට තේරෙනවා. එහෙනම් අපි ඒ දෙන්නව වහාමය ගෙන්නමු. නෑ. එහෙම අවශ්‍ය වෙන්නේ නෑ. ඒගොල්ලන්ගේ නිවාඩු වල ආපු දෙන්න. සගේ බුරුල නම් උනාවට වැඩි සර්. හරි හරි. ඒක ඇත්ත. මටත් ඒක තේරිලා තියෙන. මොකද්ද? මගේ බුරුල කාට කාටත් තම තමන්ගේ වැඩ කටයුතු කරගන්න වාසියක් වෙලා තියෙන්නේ කියලා. එහෙම වුණා කියලා මම නෝන්ජලේ කිරිට ගණන් ගන්න එපා ප්‍රබුද්ධ සර්. ඔය ගොඩාක් දේවල් සිද්ධ වෙනකොට මං ඇහැ කන පියාගෙන හිටියට මම හොඳ සිහි කල්පනාවෙන් ප්‍රබුද්ධ කලබල වෙන්න එපා. ප්‍රබුද්ධට උදව් කරන්න බැරි නම් මම මොත් ඊළඟ දිහා බලන්න. දැන් ප්‍රබුද්ධ යන්න. ප්‍රවේශනේ. හරුවලේ පරිසරකෝම ඉන්න පුළුවන්. කොහෙද බං ඉන්නේ? උඹ තල්නවා බලාගන්න. වෙලාවට එන්න බයිද මම වැඩකට? බැරි නම් ගෙදරට වෙලා ඉඳහම්. උඹට මම කවුද මචං බෑ කියුවේ? මේ ආවේ බං මොකද මම මැරෙන්න හදන්නේ? මෙතනම පරක්කුයි ඈ. ඉතින් පරක්කුනා බලයල්ලාගෝ මෙතන කෑ ගගා ඉන්නේ. ආයේ උනාට කමන්නේ ළමයි මේ කෑම කාලා යන්න ඕන මොකද? අපෝ බං තාම කෑවේ නැද්ද? නැන්ද කිම් බෙදන්. බෙදන් බෙදන්. हेलो ओटीज मैं रंदी मोल्ला गा नैने कलबल आगने अब यार तमीर को मून අපිwidetilde වෛරස් එකක් කියලා ડોක්ටර් බල්ලගවා කොල්ලට සාංකාව කියලා. ඔව් ඔව්. ටීචර් නැහැ කියලා තමයි. අපි බෙහෙතුත් ගෙනාවා. නෑ නෑ ටීචර් පරිස්සමෙන් හිමීට එන්නකෝ. අපිත් මේ හපුතල යන්නේ. හරි එනවා. මේ කාටද බං ටීචර් නැහැ කියලා සාංකාව? උඹටද? පිස්සුද බං උඹට? अरे पोड़ी काट तमीर अने थिंग अम्मा ताता ने थी दारू ने टीचर लमाइन टा आदर रही थी ये टीचर लमाइन तो बड़ा कहाँ दे रही ने मग आये ना कड़वान दिए कता है ना लमाइन टे विस्तर हन्ने में ये टीचर आप इड़ा ता आदर रही मेरे रांधी के टेम कोचर आदर रही चूला में बोरुगी आने का अम्मा लती ता यात्ते की है
ඉතින් උඹත් ආදරේනේ. උඹ අපුතලේ ගියාම මල්ලි හැම අරන් එන්නේ. අනේ මේ චූලා. බෑ යමේ මොහොතේ කො බොරු කියනවා. හරි හරි පුතේ. ඔක එච්චර ගණන් ගන්න එපා. ඇයි මේ හිලුවක් නේ කරේ? ඒකනේ. මේ දඟලන විදියට මටත් හිතෙනවා ඒක ඇත්තක්මද කියලා. මොනවද මිනිහෝ කියවන්නේ? යම යම හොඳනම් පරක් වෙලා තියෙන්නේ. මං කන්න යම. උදුම ගඳක් නේ මාළු වල තියෙන්නේ. අම්ම භවසල ගඳ නේ. मट बोन वतुर लापाई गोयालु लाभ ने मालू කට උතර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න. කාලගුණය කොහොම වුණත් රයිනෝ නම් වහලට සේෆ් තමයි මුළු ගෙදරම. सुद्धवंत හැබැයි මාළු විකුණන අපි ළඟ තියෙන පිළිගත් අර මාළු ගිලිනේ උන් ළඟ තියෙන්නේ සඳුන් සුවඳ දැන් කවුද කිව්වේ ගඳයි කියලා හරි මං අහන්නේ මාළු ගඳ නැද්ද මාළු ගඳයි තමයි මං කිව්වේ නෑනේ ඔයා ගාව ගඳයි කියලා සේපාලියෝ උඹ එහෙම මට කියලාම නෑනේ කවද්ද කපිල මං එහෙම කියලා තියෙන්නේ නිකන් බොරු අල්ල ගන්න එපා. අන්තිමට මේක වචනයක් අල්ලගෙන ඒ හවසට මගේ කරේ නගින්න. මාළු විකුණන මිනිස්සු හොඳයි කියලා හිතචින්ද තමයි මේ මිනිස්සු කසාද බැන්දි. දරුව දෙන්නෙක් හැදුවේ. කවුද දන්නේ සේපාලියෝ? උඹලා මේ ගෙදර ජීවත් වුනේ ළමයි හැදුවේ නැහැ වහගෙනද කියලා? නිකන් විකාර කතා කියන්න එපා මිනිස්සුයෝ. හරි. දැන් උඹ මොකටද කොළඹ ගියේ? කොළඹ ගියේ මේ දරුව දෙන්නට කණ්ඩා අඳින්න දෙන්න රස්සාවක් කරන්න ඕනේ හින්දානි. නෑ දොකර මම මොනවත්ම කරලා නෑ කවුද කිව්වේ කලේ නෑ කියලා ඔහෙට තනිය මේකට ඔට්ටු වෙන්න බැරි හින්දායි මාත් උදව්වක් දෙන්න හැදුවේ ඇත්තට ඔව් ඉතින් හරි හරි ඉතින් හරි 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 මේ ඇයි මගේ රස්සාව නැති වුණා मुकुनी
මිනිහා බංකොලොත් උනා. ඈ? අයියා කොම්බර මිනිහෙකු තියද? මොන මගුලද මනුස්සයා කියවන්නේ? මම වැඩ කළේ පොඩි ගාමන්ට් ෆැක්ටරි එක. ඒක අයිතිකාර මනුස්සයා බංකොලොත් උනා. මං ඒකයි කිව්වේ. මිනිහෙක් හිටියද? ආ. එහෙමද? ඔව්. හරි. දැන් ඉතින් ඔබ මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මොනා කරන්නද? ගෙදරට වෙලා ඉන්න. සේපාලියෝ. උඹට වගේ නෙමෙයි මට. මූදේ මාළු ඉන්නකම් මට රස්සාව දෙන්න. දැන් ඉතින් බකන්නලා හිටහක්කෝ. මේ ගෙදර උයන්ට දෙයක් නැහැ. බඩු මොන හරි ගේන්න වෙයි. ඉස්සම්මගුරත් ලොකු ඇලි ගෝවන්. මනුස්සයා සින්දු නෙවෙයි. ගෙදර උයන්ට දෙයක් නැහැ. මොකද 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 උඹගේ සද්දේ? ඈ? ගෙදර කන්න දෙයක් නැහැ. එතකොට අර උඹ කොළඹ ගිහිල්ලා ගෙන ආපු මිදි අපල් දෙහි දොඩන් එව නැද්ද? ඈ? ගියා උඹ කොළඹ. ඔව් කොළඹ ගියා තමයි. ගිය රස්සාවක් කරන්න. අර කෙල්ල දෙන ගෙදර එනකොට තම්බල තියන්නවනේ මොන හරි උන්ට කණ්ඩ. මං එහෙදි ඉතුරු කළේ නෑ. ණය වෙලත් එක්ක ආවේ. මොන හරි හැම මිනිහ කිට නම් මෙහෙම වෙන්නේ නෑනේ. ले अडुम मिलकट रुपयाल 160 දැන් දෙන්නේ ඔව්වනේ මහන්සියදිනේ ඔව් ඉතින් කොහමද ටීචර් ඉන්න ආරම්භ කිටි තමීරට හොඳට මුණ හැදුනානේ. ඒක නෑ නෝ. මං ගිහලා බෙහෙත් අරන් දුන්නා. සාංකාවල. ටීචර් නෑ කියලා තමයි. ඒක නේ. හරි හරි. දැන් හරියයි. අපි ඉක්මනට යමු නේද එහෙනම්. යමු. අපි යනවා නන්දික. හරි. කද්දර කියන්න තියනවා කියලා කිව්වා මම මේ අපේ ඉස්කෝලේ ගැන මචං ඉස්කෝල ගැන මොකද්ද බං ඉස්කෝලේ වහන්න යනවනේ ඔය සුනිත් මන්ත්‍රියා ඔව් ඉති තින් කියලා අපිට හැකන පියාගෙන ඉන්න බෑනේ බං දැන් මොකද්ද උඹ කරන්න කියන්නේ අපිට අපි සේරමත් එක්ක එකතු වෙලා මේක වහන එක නතර කරමු මේක උඹයි මායි ගියේ ඉස්කෝලේනේ උඹ හිතනවද බං ඔය අපිට කරන්න පුළුවන් වැඩ කියලා ඈ මොකෝ අපි කියලා ගේට්ටු මුර කරන්නද බං එහෙම කියන්න එපා චූලා. ඉස්සලා මාත් හිතුවේ ඔහොමයි. දැන් ඉතින් මොකද උඹට උනේ? විහාර තමයි අපි හිතන විදිය වෙනස් කරේ. මේ 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 මගේ සුදු පුතේ. මේ අපි කියන්න එපා. මම ගියා. උඹ තමයි මේ හිතන විදිය වෙනස් කරන්නේ. උඹට ඉතින් ඔය කියන දේ තේරෙන්නේ නැහනේ. හැමදේම විහිළුවට ගන්නවද? හරි හරි කියාංකෝ. දැන් බලපන්. අපේ ගමේ හැමතැනම සුනිත් මන්ත්‍රියා රිංගලා. එහෙන් දිලීපයක් අසිපු පෙරනවා. මේක උඹගේවත් මගේවත් උන්ගේවත් බූදලයක්ද බං? නෑනේ. මේ මචං. ඕන නැති වැඩක් නේද ඕක. හයි. නෑ ඉතින් හැමදාම අපි කියලාත් මේ ගම්වල ඉන්නේ නෑනේ බං. පු ඉන්න පුළුවන් තරම් කල් මෙහෙම ඉඳලා. ඊට පස්සේ මේ විකුල්ල දාලා අපි කොහේ හරි යම්බා. ඔහොම හිතුවත් ඉතින් ලංකාවෙ ඉන්න තැනක් නැති වෙනවා මේ ආන් දිලිප එනවා කො ආදෙන්කෝ ආදෙන්කෝ මට ඔක හම්බෙන්නේ ඕ ඒ මොකද මේක පාර
නෝ දන්නවා මහත්තයෝ මේක පාර කියලා කොහෙද යන්නේ ඔබට මොකටද මේ මයන් දිහා උඹ ඉතින් දන්නේ දා ඉඳන් මොච්චරයිනේ මොනවද උඹ ඉස්කෝලේ යන කාලෙත් ලොකු ටෝක් දාලා කෙල්ලෝ ඉස්සරහා පොර වෙනවා පාරේදී අම්බානේ කපෙන් ගුටි කනවා මම්ම ඔබට කී පාරක් ගහලා තිනවද බං චූලා ඔබට මතකද මං දවසක් මුට ඇල්ලේ දාගෙන ගැහුවා මොකද මම මතක නැත්තේ මුව වතුරේ ගොඩට ගන්නකොට හාල් දණ්ඩේ මුගේ කටේ අඩ වැඩ එච්චර නෝන්ටි කරන්න එපා මේ ආපන්දි ලීපිය උඹගේ සෙට් එක අපේ චූලාට ගැහුවා අපි උඹලට ගැහුවා දැන් ගේමට ගේම ඉවරයි මොනවද බං මේ ඉස්සර වගේ ඇයි මොකක්ද දැන් උනේ උඹ පොඩි කාලෙත් අයියා වගේ පාට් දාලා පාරේදී ගුටි කාලා අණ්ඩාඩ ගෙදර ගිහින් අම්මට කියනවනේ මං දැනුත් එහෙම කිව්වද දැන් ඉතින් ඔබට ඉන්නවනේ ඔබේ කසිප්පු Java වරන් වලටයි හොර වැඩ වලටයි මංකොල්ල කන වැඩ වලටයි උදව් කරන්න മന്ത്രിයේ මොනවද බං කසිප්පු පෙරලා නිකන් ගමේ පොරක් වෙන්න හදන්නේ ඔබ හිතුවද මේ කසිප්පු කියන්නේ පිරිත් පැන් කියලා නිකන් මේ පොරක් වෙන්න හදන්නේ අයිද මොකද උඹට වෙන්න ඕන අර සුනිත් മന്ത്രിය කියන හුඹස් කටාව ඔබ එව්වනේ අපේ ගෙදර කට්ටිය බය කරන්න කියලා මං එන්න කිව්වේ නෑ කේලම කිව්වනේ මං දන්නේ නෑ ඒවා ගිහින් කියපන් උඹ ඔය සුනිත් മന്ത്രിයට එයාගේ චණ්ඩිපාත් මට ලොකු නෑ කියලා මං අඳුරන්නේ ඇමතිලා කියපන් මේ රන්දිකයා ගමේ හිටියට රටේ ලෝකේ ඇවිදපු මිනිහෙක් කියලා කියපන් දැන් ඵලයන් මේ රවන් දෙපා ඇස් දෙක උගුල්ලලා දෙනවා බලාගෙන අතට පාර හොය හොය යන්න ගෙදර මම මේ අනතුරු ඇඟවීමක් කරේ උඹටයි උඹගේ කසිප්පු පියා සුනෙත්ටයි දැන් ඵලයන් ෂෝක් තාත්තේ බුදයි නේද වා දිගෝ බය නැහැ වගේ හිටියර මට චූත් පරයි බං මං ටක් ගාලා කැලේට ගිහිල්ලා එන්න මේ හැබැයි අක්කේ හොඳ වැඩක් නේද මොකක්ද අම්මට රස්සව නැති වුණ එක यहन मत वेतिरे तेरी हंगन में रहसे सेने हसल बन